ක්‍රම සම්භාවිතාව වක්‍රය යටතේ තවත් ගැටලුවක් ඉදිරිපත් කිරීම සඳහායි මෙම වීඩියෝව සකස් කර තියෙන්නේ. ඒ අනුව මෙම ගැටලුව ඔබට ලබා දෙනවා. තෝරා ගැනීම පරීක්ෂණයකදී අපේක්ෂකින් ලැබූ ලකුණු ප්‍රමොත්තව ව්‍යාප්ත වී ඇති බව පෙනුනි. පරීක්ෂණයේ මධ්‍යන්‍ය 70ක් හා සම්මත අපගමනය 8ක් විය. මේ ගැටලුවේ පළවෙනි කොටසෙන් අහනවා පරීක්ෂණයේ ලකුණු ව්‍යාප්තිය දක්වන වක්‍රයක දළ සටහනක් අඳින්න. එහි මධ්‍යන්‍ය හා දෙකලවර අගය දක්වන්න. දෙවෙනි කොටස පරීක්ෂණය සඳහා අපේක්ෂකයින් 1000ක් ඉදිරිපත් වූයේ නම් 70ට වඩා ලකුණු ලබාගත් කීදෙනෙක් සිටීද? තුන්වෙනි කොටස පරීක්ෂණය සඳහා අපේක්ෂකයින් 2500ක් ඉදිරිපත් වූ අතර සම්මුඛ පරීක්ෂණය සඳහා වැඩිම ලකුණු ලබාගත් 50 දෙනෙකු කැඳවීමට අදහස් කරන ලදී නම් එම 50 දෙනා තෝරා ගැනීමේ කඩයින් ලකුණ සොයන්න. මේක තමයි ඔබට ලබා දෙන ගැටලු. එනම් පළවෙනි කොටස තියෙන්නේ පරීක්ෂණයේ ලකුණු ව්‍යාප්තිය දක්වන වක්‍රයක් ඇඳලා ඒ වක්‍රයේ මධ්‍යන්‍ය සහ ගණනය කරන්න. ඒ නිසා ඔබට පේනවා ඇති මේ වක්‍රයේ ඒ අගයන් ලකුණු කරලා තියෙනවා. ඒ අගයන් ගණනය කරලා තියෙනවා දකුණත් අගය 94ක් සහ වම්පස අගය 46ක් වෙන ආකාරයට. දෙවෙනි කොටසෙන් අහන්නේ 70ට වඩා ලකුණු ලබාගත් සංඛ්‍යාව කීයද කියලා. 70 කියන්නේ සමාන්තර මධ්‍යන්‍ය. අපි දන්නවා සමාන්තර මධ්‍යන්‍ය හරියටම මේ කොටස කොටස් දෙකකට බෙදෙනවා. එම නිසා 1000 කියන කොටස් දෙකකට බෙදුනාට පස්සේ අපේක්ෂකයන් සංඛ්‍යාව වෙනවා 70ට වඩා ලකුණු ලබාගත් අපේක්ෂක සංඛ්‍යාව 500ක්. තුන්වෙනි කොටස පරීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් 2500ක්. ගෙන් තෝරාගත් පිරිස 50යි. තෝරාගත් පිරිස අදාළ පිරිස 2500ෙන් 50යි. ඒක වැඩි කරනවා 1000යි. එතකොට අපි වහු අගය විදිහට අපි ලබා ගන්න පුළුවන් 0.02 අපිට පේන්න යනවා ඒ ගණනය කරන ආකාරය. ඊට පස්සේ අපි නැවතත් මේ ප්‍රමිත සම්භාවිතාවක් ඇඳලා ඒකේ අදාළ අගයන් සටහන් කරගෙන තියෙනවා. ඒතොර 0.48යි 0.2 ආසන්න ඉසඩ අගය තමයි ධන 2.05. එහෙනම් ඉසඩ අගය සඳහා භාවිතා කරන x bar බෙදීමේ xd කියන සූත්‍රය භාවිතා කරලා අපිට පෙනී යනවා ඒ ගණනය කිරීමක් කරලා තියෙනවා. x හොයාගෙන තියෙනවා 86.4. ආසන්න වශයෙන් පූර්ණ සංඛ්‍යාවකට ගත්තොත් 86ක් විදිහට දැක්වෙනවා. එම නිසා පරීක්ෂණයේ තෝරා ගැනීම කඩින් ලකුණු විදිහට ලකුණු 86ක් සලකනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති ඒ ගණනය කිරීම සම්බන්ධව.